කැලින් මිලියනපතියේ සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ මවෙන් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමා හේවා නිදොස් කොට නිදහස් කියනවා මේ අතරම එය සම සිරස්තල විදිහටයි අද වාර්තා කරන්නේ වැලිකඩ බන්ධනාගාරය තුලදී මේ සිදුවීම 2012 උනේ ඔබට මතක ඇති ගැටුම්කාරී තත්වයකින් අනතුරුව සිරකරුවන් සහ රැඳවියන් 8 දිනකට වෙරිත බල ඝාතනය කිරීමට අනුබල දීම ඇතුළු චෝදනාවලට වරදකරු කරලා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මරණීය දඬනය නියම කර තිබුණා හිටපු බන්ධනාගාර කොමසාරිස් ළමා හේවගේ එමිල් රන්ජන් ළමා හේවාට ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය කළා. මේ මරණ දඬනීය නියෝගයේ අභියෝගයට ලක් කළා එමිල් රන්ජන් ළමා හේවා විසින් ගොනු කර තිබුව අභියාචන පෙත්සම් විභාග කරෙත් විජිත් මලල්ගොඩ, එස් තුරේ රාජා සහ ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ කේ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන් ඒකමතිකව තමයි මේ නියෝගය ලබා දෙනු ලැබුවේ ඊයේ දවසේදී. ඒකමතිකව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබා දී ඇති මේ තීන්දුව දෝෂ සහගත බව පෙන්වා දෙමින් කටයුතු කරා. ඉතින් එහිදී එමිල් රන්ජන් ළමා හේවා මහත්මයා කරන ප්‍රකාශය සමයි ඔබ ඒ මොහොතකට ඉස්සෙල්ලා දුටුවේ. ඉතින් ඔහු නිදොස් කොට නිදහසලා යන ගමන් ප්‍රකාශ කරගෙන ගියා තමන් නීති විරෝධී වැඩ කරලා නැහැ, තමන් ඒ අනුව තමන් මේ අවස්ථාවේදී නිදොස් කොට නිදහස් කරා කියන එක. ඉතින් මෙහිදී ඔබට මතක ඇති මේ ඝාතනයට ලක් වූවන් සම්බන්ධයෙන් එම මොහොතේදී එල්ලුම් ගහේ සිටි ළමා හේවා නිදොස් කොට නිදහස් කරා කියන දිවයින පුවත්පතේ සිරස්තලයත් ඔබට වාර්තා කරනවත් දවසේ මේ ගැටුම්කාරී තත්වයේදී 27 දෙනෙක් මිය ගිහිල්ලා තිබුණා. නිලේන්ද්‍ර පැල්පොළ හේවත් මාලන් නතපත්තු, සංගක්කා රතපත්තු, මලින් සමීර පෙරේරා, කොණ්ඩ අමිල, සුසන්ද පෙරේරා, මාල ප්‍රසන්න ඇතුළු 8 දෙනෙක් පමණක් ඝාතනය කරා කියලා සාක්ෂි අනාවරණය වෙලා තිබුණා. ඒ අවස්ථාවේදී තමයි පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව ළමා හේවගේ එමිල් රන්ජන් සහ ඉමදුවගේ ඉන්දික සම්පත් යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පෙරකී 8 දෙනා වෙඩි තබා ඝාතනය කිරීම අනුබල දීම කියන චෝදනාවන් එල්ල කළා තිබුණේ. මේ නඩු විභාගයේ ආරම්භයේදීම ඉන්දික සම්පත් නැති විත්තිකාර බඳනාගාර නිලධාරියා නිදොස් කොට නිදහස් කළා තිබුණා. ඉන් අනතුරුව තමයි නියෝමල් රංගජීව චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරේ. කෙසේ වෙතත් දෙවන විත්තිකාර එමිල් රන්ජන් ළමා හේවා මහත්මයාට මරණීය දඬනය පැනීමට ගිහන් කුලතුංග ප්‍රදීප් පෙට්ටි ආරච්චි මංජුල තිලකරත්න යන මිනිසුරු තීරණය කළ 2022 දී. ඉන් පස්සේ තමයි මේ වාර්තාව අද මේ විදියට දක්වා තිබෙන්නේ. පුවත්පතේ නේ අත්පුටා දක්වනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.